දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 565 වැනි ටෙලිවැකිය. මේ වන විට අපේ රට මුහුණ දෙන ප්‍රධාන ආර්ථික ගැටලු හඳුනා ගැනීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක් හෝ වගකීමක්. ආර්ථික ගැටලු හඳුනා ගැනීම සැබෑවටම අප රට හමුවේ ඇති ආර්ථික අර්බුදය තීරුම් ගන්නේ නැති තාක් අපට දේශපාලනඥින් දෙන පොරොන්දුවල ඇත්ත නැත්ත අවබෝධ කරගන්න අමාරු වෙනවා. ඒ කියන්නේ 76 වසරක් පුරා රැවටුණු ආකාරයටම එහෙම වුණොත් අපි ආයෙත් වතාවක් රැවටීමකට ලක් වෙනවාමයි. හොඳේ, දැන් මේ දවස්වල අපි ණය ගෙවන්නේ නැහැ. අපේ ණය ගෙවන්න කල් අරගෙන තියෙන්නේ. 20:28 වන විට අප ණය ගෙවීම යලිත් ආරම්භ කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට ණය ගෙවීම සඳහා දීලා තියෙන සහන කාලය 20:28 දී අයින් වෙලා යනවා. හොඳේ, ඇත්තටම 20:28 වන විට, ඒ කියන්නේ තව අවුරුදු 4ක් ගිය තැන අපේ විදෙස් ණය ප්‍රමාණය, හරිද, ඇමරිකානු ඩොලර් බිලියන 53 පණීවි කියලා තමයි ගණන් හදලා තියෙන්නේ. ඒ විදෙස් ණය පමණයි. හරිය, දේශීය ණය වෙනමම තියෙනවා. ඒ ණය මෙතන ගණනය කරන්න යන්නේ නෑ. දැන් ඇමරිකානු ඩොලර් බිලියන 53ක් කියලා කියන්නේ අපේ දල දේශීය නිෂ්පාදනයෙන් 60%ක් විතර වෙනවා. හොඳේ, මොකද්ද දල දේශීය නිෂ්පාදනය කියන්නේ? ඒකත් සරලව තේරුම් අරන්ම යමු කොනේද? ඔය GDP කියලා හැමතිස්සම කියන්නේ නේද? දල දේශීය නිෂ්පාදනය සරලව තේරුම් ගත්තොත් යම් කිසි නිශ්චිත කාල සීමාවක්. හරිද? අපි උදාහරණයක් ගත්තොත් අවුරුද්දක් වගේ කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවාවල මූල්‍යමය වටිනාකම ඒ රටේ භාණ්ඩ හා සේවාවල මූල්‍යමය වටිනාකම නිශ්චිත කාලයක් අවුරුද්දක් වගේ. හරිය, අපි හිතමු මේ අවුරුද්දේ අපේ රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මූල්‍යමය වටිනාකම රුපියල් 100යි කියලා. හරිද? ඒ 100%ක්ම අපේ විදේශ ණය. 100%ක්ම අපේ විදේශ ණය. ඒ කියන්නේ 20:28 දී අපේ ණය ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් බිලියන 53. හරිනේ, දැන් ඔබට තේරෙනවද අපි මොනතරම් භයානක ණයකන්දකද මේ හිර වෙලා ඉන්නේ කියලා නේද? 20:28 වෙනකොට අඩුම ගානේ අපි සතුව ඇමරිකානු ඩොලර් බිලියන 15 පැනපු සංචිතයක් තියෙන්න ඕනයි කියලයි ගණන් හදලා තියෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 15ක් පැනපු සංචිතයක් තියෙන්න ඕනි කියලා. නමුත් අදත් අප සතුව ඇති ඩොලර් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් විතර වෙන්නේ. මේ මුදලිනුත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් චීනෙන් ලද භාවිත කරන්න බැරි නාමික මුදල් ප්‍රමාණයක් තියෙන්නේ. හොඳේ, දැන් ඇත්තටම රටක් ලෙස අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය තව තව ණය ගන්න එක නෙවෙයි. ඒ වගේමයි රටේ ජාතික දේපල විකුණලා ඩොලර් හොයන එකත් නම් නෙවෙයි. හොඳේ, එහෙනම් ඩොලර් හොයන්න මොකද්ද කරන්න ඕනේ? ඒ සියල්ලටම ප්‍රථම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි කරගන්න අවශ්‍යයිනේ නේද? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේදී අංක 1 රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕනේ. 2 රාජ්‍ය වියදම් පාලනය කරගන්නටම ඕනේ. 3, ඒ කියන්නේ අංක 3 රාජ්‍ය බදු නිවැරදි කරගන්න ඕනේ. හරිය, නමුත් අපි අදත් දන්නවා අපේ බදු වලින් මහ මෝරු රිංගන විදිය නේද? දැන් රාජ්‍ය ආදායම වැඩි කරගන්න නම් දේශීය ආර්ථිකය මොකද කරන්න ඕනේ? ශක්තිමත් කරන්න ඕනේ නේද? ඒකට අමතරව අපි විදේශ විනිමයත් උපයන්ට අත්‍යවශ්‍යමයිනේ නේද? විදේශ විනිමය උපයන්ට අත්‍යවශ්‍යයි. ඒකට දැන් කරන්නේ සංචාරක ව්‍යාපාරය හා ඔය විදේශ ප්‍රේෂණවලින් ඒ ලැබෙන ටිකෙන් කළමනාකරණය කරගන්න එක. ඒක අවදානම් වැඩක් නේද? ඒ කියන්නේ අපි පර්මනන්ට් ක්‍රමවේද හොයන්න ඕනේ. මේක පර්මනන්ට් ක්‍රමවේදයක් නෙවෙයි. මොකද අපි දන්නවා කොවිඩ් අවස්ථාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. විදේශ රැකියා අහිමි වුණා එමට. හරිද? අදත් කොහේ හරි යුද්ධයක් ඇති වුණොත් විදේශ රැකියා අහිමි වෙනවා. ඇත්තටම රටක් ලෙස එහෙනම් අප කළ යුත්තේ කුමක්ද? රටක් ලෙස අප කළ යුත්තේ අපේ අපනයනය වර්ධනය කර ගැනීම. අපි මොනවා හරි යවලා විකුණලා සල්ලි හොයන ක්‍රමේ හදාගන්න ඕනේ නේද? ඈ, නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ. පසුගිය වසරේ අපේ අපනයන ආදායම ඔබ දන්නවද? අපේ අපනයන ආදායම 20:23 දී ඇමරිකානු ඩොලර් මිලියන 11,911. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන වලින් ගත්තොත් 12කට ආසන්නයි. මොනවද අපි ප්‍රධාන වශයෙන් යවලා තියෙන්නේ, අපනයනය කරලා තියෙන්නේ? රෙදි බිලි සහ ඇඟලුම්,
ඉළඟට තේ. හරිද? දැන් මේ අපනයන ටිකත් ඔය 20යි 22 වසර හා සසඳනකට අඩු වෙලා. 20යි 22 වසරදී අපේ අපනයනය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම 17.1ක් වෙලා තිබුණා. නමුත් ඔය 20යි 23 ගිය අවුරුද්දේ ඒක 14.1ක් දක්වා පහත වැටලා. හරිද? දැන් අපිට මෙහෙම වෙද්දී ඔය චීනයේ අද වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 180ක් 200ක් විතර කිට්ටු ගානකට ඇවිල්ලා. සිංගප්පූරුවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 140 පනිනවා. හරිද? ඉන්දියාවෙත් අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 60ක විතර අපනයන ආදායමක් තියෙනවා. අපේ වටේට ඉන්න රටවල් ටික සිය අපනයන ඔස්සේ මේ වෙනකොට ලෝක මාකට් එක අල්ලද්දී අපිට මොකද වෙලා තියෙන්නේ? රට බාරගන්න ඉන්න පාලකින්ට රටේ අපනයනේ වැඩි කරලා ආදායම් උපයන්ට තියෙන ක්‍රම කුමක්ද කියලා අප තේරුම් ගත යුතුවම තිබෙනවා. බුද්ධිමත් රටවැසියන් ලෙස අප පිළිගත යුතුව ඇත්තේ අපේ ඩොලර් සංචිත ණයවලින් හෝ විකුණා දැමීමෙන් ඉහළ දමන්නට නම් ඇත්තටම අපට පාලකීන් අවශ්‍ය නැති බව නේද? ඒක හරියට අර පය බරවායාට පිටිකර බෙහෙත් බැඳීමක් බව අප අමුතුවෙන් කිව යුතු නෑ. ඒ නිසාම මේ රටේ අපනයන ආදායම ඉහළ දාන්නට පුළුවන් අලුත් ක්‍රම සමග අප ඉදිරියට යා යුතුම බව අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.